නමෙන් තමයි පත්වීම ලැබුණේ. නමුත් අර ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවානේ විශේෂ රැස්වීමක් තියෙනවා. ඒක තියෙන්නේ ලබන සතියේ පදාරේ තියෙනවා. පාරසෙන්. ඊට පස්සේ තමයි අධිකරණයේ වාඩි වෙන එක කරන්නේ වැඩි. කන්තෝරුවට ගිහිල්ලා වැඩ කරනවා දැන් වැඩ බාරගෙන තියෙනවා. අවදා ඉවරයි කියලා හිතේ අපි ඉතින් බලනවා මේ උන්නාන්තිලා ගෙනරන සමාදානයේ උසාවියෙන් දෙන තීන්දුවක් මොකක් හරි පිළිගන්න වෙනවනේ. මේ වින්න තමයි ඒගොල්ලෝ කොහොමහරි ඒකයි තින් නොයෙක් හේතුන් මත සමා වෙන බවක් දන්නවා. ඉතින් ඒක ඉතින් ආයුධ ප්‍රයෝජන ගන්නවා ගොඩක් පාසල් කාර්යයන් පිළිලා විලාසය. ඒක මුලින්ම කාලෙවත් නෑ මේකට ගොඩක් ඒක තමයි අවශ්‍ය පීවර ගන්නද ඒ කියන්නේ දැන්ටමත් මම හිතන්නේ අධ්‍යයනය කරලා එකක් තමයි තියෙන උසාවි ප්‍රමාණයයි ඒ වල අවශ්‍ය කරන පහසුකම් ටික ගොඩක් වැඩි කරගෙන යනවා අග්‍ර නිච්ච කාර්තුමයි තියෙනවා ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන අපි මේ හාමුදුරුවෝ උසාවි ගියා අපහසුතාවෙන් වලටපත් වෙන දිස්ත්‍රික් නළුවේ උසාවි නම් නළු 10ක් තිබුණත් 10 ඉදිරි පිටමනේ මේ නීති පැමිණිලි පක්ෂයේ අතරින් මේ අපි අරස් ප්‍රශ්න ඉදිරි පාන්නේ කාලේ යන ඉතින් ඒකට අපි ක්‍රම දෙක හදමින් කියලා නමුත් ඒක උනේ ඉන් පස්සේ හිටිය ක්‍රමෙන් චතාත්ම යන ටිකක් මෙහෙම අපි පටන් ගමු අපි ඉතිරි වෙන බෑ මේ සාවි හදන්නේ කාලේ නේද තාකින් මුලින්ම කරන්නේ දුලයි පස්සේ අපි පන්තල් වල නඩු වලන් ආයෙත් ටික කාලයක් ඉඳලා ඒක සාර්ථක කරගන්න. එතකොට හරි මේ නඩු කාර්තුමත් මාත් කරන එකද මුතුන.